एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय हिमालय हवास्या में मोरगर निवस वाटे में गया है ऐ उन्ने एक सीने किन देवे मिनी ऐ मे हीने पाठ करमें इन्ना दवासे मे गिदर वाटे ऐविदिन में पया क्या नवा गियाक ने में सागर याक ने मे गिदर यात्रु टिक मगे आतर गात्ता दवासेर तमा मे हिमालय टनींद यान्ने उडुमाल पुरा ऐविदिमी हिमालय सितु आए මන්දම් මේ සටන දිනන්නේ කොහොමද කියලා හොඳට දන්නවා. මොරගොඩලා එක ජීවත් වෙන්න ඕන අමුතුම යාප්පුවකින්. හිමාලි යන මාලේ සිට පහළට ආවේ සංසුන්කමකිනි. මේ නිවස කොහොමඩත් අත්හරින්නට දැන් බැරිය. ඇයි විමුක්තිගේ කාමරයට ගොඩවි ඔව අවසන් වලට ඇඳගෙන උන් කමිසය අතර ගත්තාය. ඊටත් පසු ඒ මූණට මොහොතක් තබා ගත්තාය. මට ඔයාව දැන් නැතුවම බෑ. ඉක්මනට ඔයාව මගේ ගාවට ගන්නවා. අර පල්ලෙයා කාමරේ තනියම මට නිදා ගන්න බෑ. එක් පැත්තකින් පපුවට දැනෙන ආශාවත් අනිත් පැත්තෙන් දැනෙන ලෝභකම හිමාලි ඉවසාගෙන උන්නේ අමාරුයිනේ. එක රැයක් ඔයා මට දෙන්න. ඊට පස්සේ අපි හැමදාම එකට ඉඳි. ඔයාට මේ හිමාලිය නැතුවම බැරි වෙයි. හිමාලි කියවේ එවලමනි. ඔයා සී ඇවිත් මේ ගෙදරට එන්න. මං ඔයාගේ ජීවිතේ පුරාම ඇවිදින්න ගන්නවා. ඔයාට වර්ෂා කෙනෙක් ඔයාගේ ජීවිතේ උන්නද කියලා අමතක කරනවා. හිමාලිට සීවේ රෝහල් කාමරේදී වර්ෂා විමුක්තිය අසීන් මෙන් සිපගෙන සිපගෙන ගියා යුරුය. එහෙම ඉම්බෙ විමුක්තිය එකක කියලා හිතාගෙන එහෙම වෙන්න මං ඉඩ තියන්නේ. තද දම්පාට සායට ලා රෝස පාට බ්ලවුසයක් ඇඳුණු හිමාලි උඩ සිට පහළට එන අයරු අනුලා පහත සිට බලාගෙන උන්නාය. සමහර විට මේ ලස්සන දැකලා පුංචි මහත්තයත් පිස්සු වැටෙයි. අනුලා සිතුවාය. ඇත්තටම හිමාලිට තිබුණේ පිරුණු සුන්දර රූසපුවකි. ඈ ඇඳගෙන උන්නේ ඇඟට තරමත් තද වූ සායක් නිසා ඒ පිරුණ රවුම් උගුල සුන්දරව නිරාවිත් තිබුණි. කම්මලිකමට උඩ ඇවිද්දා අනුලා පුදුම පාළුයි ගියේ. එහෙම තමා පුංචි නෝනා. පුංචි මහත්තයත් නෑනේ. දැන් සනීප වෙලා ආවම ගේම පිරලා තියෙයි. පුංචි නෝනට දොඩන් ටිකක් හදලා දෙන්නද? මොනවත් බොන්න බෑ අනුලා. යටිබඩම රිදෙනවා. ආ ඒ ඇයි? අනේ මන්දා මේක හැදුනම පුදුම අමාරුයි. ඉවසන්නම බෑ. අනුලා සිනාසුනාය. බැන්දට පස්සේ ඔව හරියනවා. ඒ කොහොමද? හිමාලි රහසින් මෙන්න ඇසුආය. බලන්නකෝ බැන්දම. ඉතින් කියන්නකෝ මොකද වෙන්නේ කියලා. දවස ගානීති මහත්තයෙක් එක්ක ඉන්නවනේ. අනුලා ඉන්නා වගේ. හිමාලි පෙරේතකමින් ඇසුආය. මේ දවස්වල ටිකක් නිදහස්. දෙන්නාම සිනාසුනේ එකටය. ඉතින් හිටියම එතකොට ඉතින් ඔය අමාරු නෑ. හිමාලි සිතේ විමුක්ති කැණය. ඇගේ ගත පුරාම තුනි විදුලිය පැතිරියගෙන ගියේ. කෝපිකක් හදලා දෙන්නද? බොමු. හිමාලි අනුලා සමගම කුස්සෙට ගියාය. පුංචි නෝනා. අනේ මං පුංචි නෝනගේ ලොකු නෝනගේ කතාව අහන් හිටියා නෙමේ. ඒත් මට ඇහුණා. මේද නෝන ගැන අරම ලොකු නෝනට කිව්ව එක නම් ලොකු දෙයක්. අක්කා පව් අනුලා. ඇත්තටම පව්. එච්චර හොඳ කෙනෙක්. මට ඒකේ හොඳින් වැඩක් නැහැ. මං ගැහුවේ ගහන්න තියෙන හොඳම තුරුම්පුව. හිමාලි සිතුවාය.
මේ පවුල එකට ඉන්න ඕන අනුලා. ඇත්ත පුංචි නෝන, මේ දනෝන මේ පවුලට හරි ආදරේ. අරම මේවා වෙද්දි ඉතින් ඇන්දත් කලවල වෙනවනේ. අනුලා වර්ෂා ගැන කතා කළේ නැත. හිතට එකඟව ඇයට දෙයක් කියන්නට අනුලාට නොහැක. හිට වෙද්දිවත් පුංචි මහත්තයට සීහාවොත් හොඳයි. අයිය සනීප වෙයි අනුලා. බය කවුරාරි ආයෙත් ලෙඩ කරයිද කියලා. හිමාලි කීවාය. මොනවාහරි කමක් නෑ. හොඳ දෙයක් වුණොත් හොඳයි. මේ ගෙදර ඉස්සරහරි සාමයෙන් තිබ්බ ගයක්. ඒත් මංගෙද්දි තිබ්බේ මල ගයක් අනුලා. නරක කාලේ එනවනේ පුංචි නෝන. අනුලල් ඇයි තාම ගයක් දොරක්වත් හදාගන්න ගත්තේ නැත්තේ? අනේ හැමදාම හිතනවා පුංචි නෝන. මාත් ධනේට කියනවා අනුලලට මැරෙනකල් මෙහි ඉන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් ඉතින් කවුද ආස නැත්තේ පුංචි නෝන ගියක් දොරක් හදාගන්න තමන්ගෙම කියලා? හිමීට ගෙවන්න ඉඩමක්වත් ගන්න බැයි. දැන් දරුවත් ඉන්නේකේ. ඒකනේ අයිය සනීපුණොත් මං අයියට හිමීට කියන්නම්. අයි අරන් දෙයි. අපි කියන්නේ කොහොමද පුංචි නෝන? ඉන්නකෝ, මං එක කරලා දෙන්නම්. අනුලයි ධනේ අයියයි මේ ගෙවල් වල වැඩ කරන එක හරි කියමු. ඒ දරුවත් මේ වලටම යට කරන්න එපා. එයාලට හොඳට උගන්වලා තැනකට ගන්න. අනුලා හිමාලින්ස බැලුවේ ගෞරවේනි. ඇයි කියන්නේ ඇත්ත බව අනුලා ධනි. මේ දක්වා කවුරුවත් එහෙම කියන්නේ නැත. කවදාරි හොඳ ඉස්කෝලේකට දාලා හොඳට උගන්වන්න. මොන දිහා බලාගෙන මාත් හිතන්නේ ඔවා තමා. උඹලා එහෙම හිතන බව දන්න නිසා තමා මම මෙහෙම කියන්නේ. හිමාලි සිතින් කීවාය. අඩුම කානේ දරුවට අවුරුදු පහක් වෙද්දිවත් ඔයාලගේ ගයක් දොරක් හදාගන්න. අනේ එහෙම කිව්වටත් පින් පුංචි නෝන. හිතට හරි හයියයි. ධනේ අයියටත් කියන්න ඉඩම් කෑල්ල බලලා මාමා එක්ක කතා කරන්න කියලා. එයා ජීවිත කාලෙම මේ වාහනම කරකවන කෙනානේ. අතක් හිරිවැටලා ගියොත් කොහේ ඉන්නද? අනුලා හිස වෙනවාය. හිමාලි මෙහෙම කියද්දි අනුලා ඇයට පුදුමාකාර ලෙස වහ වැටුණාය. ගෑණි සෑහෙන දැන් හිතන්න ගන්නා බව හිමාලි තනි. ආපුංචි නෝන, මං ටිකත් අදට හැදුවේ. එතකොට අඩුවේ. මේක අඩුවෙන්නේ නම් ඔයා කියනා වගේ බඳින්නම වෙයි. හිමාලි කීවේ තොල්පට තද කරගෙනය. හිමාලිගේ නෙත් පුරා ඔය අනුරාගී බවකි. ඇයි කාමරට ගියේ සාලියෝ ඉමුත්තගේ පින්තූරයේ දෙස බලාගෙනමය. අපි එකට තුරුලලා හිටපු රෑවල් මට තාමත් මතකයි. ආයේ එහෙම එක දවසක්වත් එනවනම්. හිමාලි සිතුවේ වතම උණුසුම් වීගෙන එද්දීය. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.